මගේ දුව එයාගේ ආරාමයේ දුවරි එයා දැනට දරුලීකේමියා රෝගයක් වැළඳිලා දැනට මාස එකමාරක් ඉඳලා මම අරගෙන අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර කරනවා මගේ දුව සුවකිරීමට ඇයට ඇට මිදුළු බද්ධ කරන්න කියලා ඇයට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසනවා ඒ සඳහා ලක්ෂ 150ක මුදලක් වැය වෙන බව වෛද්‍යවරුන් කියනවා මගේ මහත්තයා ඉන්දිකාය එයා කොරියාවේ සේවය කරා ඉතින් එයා මගේ දුව සමීප කරගන්න කොරියාවේ සේවය කරන අපේ සහෝදර සහෝදරියන් මේලා සිටිනවා අපිට උපකාරයක් කරන්න කියලා හැමෝටම සුබ දවසක් මම ඉන්දික ප්‍රීතිලාල් මම මගේ ලිපිනය පස්සන පටුමක හොරවල නවනගරේ මතුගම මගේ දුව දැනට AML කියන දරුණු පිළිකා රෝගයෙන් පසු වෙනවා. එයා දැන් නේවාසිකව මාර්ගම අපේක්ෂා රෝහලේ ඉන්නේ. එයාට බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් කියන සර්ජරිය කරන්න ඕනේ. ඒක නවලෝක හොස්පිටල්ලේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ලක්ෂ 200ක වගේ මුදලක් වැය වෙනවා. නමුත් මට මගේ ඉඩකඩම් උකුලන දැන්ට මම ලක්ෂ 50ක පමණ මුදලක් හොයාගන්න බලාපොරොත්තු වෙනවා. ඉතුරු ලක්ෂ 150ක මුදල මට සොයා ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා ඔබගේ කාර්මික දායකත්වය මම බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. මම අත්ලිය සුමනහාමුදුරෝ සුදර්ශනාරාමේ පැලවත්ත මතුගම සුදර්ශනාරාම විහාරස්ථාන විහාරාධිපති හාමුදුරුවෝ. මම ඉන්දික මහත්මයාව දන්නවා. මොකද එතුමා මේ ප්‍රදේශයේ තමයි ජීවත් වුනේ. ඒ නිසා එතුමා හොඳින් දන්නවා දැනට හොරවල් ප්‍රදේශයේ ජීවත් වෙන ඉතින් එතුමා ඒ කියන කතාව සත්‍යයි. ඒ නිසා මේ සඳහා ඒ දියණියගේ ජීවිතේ බේරා ගැනීම සඳහා ඔබගේ උදව් උපකාර මමත් ඉල්ලා සිටිනවා. ඒ සඳහා උදව් උපකාර කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම බටුවංගල රාහුල් හාමුදුරුව අපේ ගම ආසන්නයේ හොරවල ප්‍රදේශයේ පදිංචි පවුලක පුංචි දියණියක් අවුරුදු 7යි වයස. ඇය දරුණු ලියුකේමියා රෝගී තත්ත්වයකට පත් වෙලා දැනට ප්‍රතිකාර ලැබමින් සිටින්නේ. ඉතින් ඇයට ඇට මිදුළු බද්ධ කිරීමේ සල්ලි කර්මයක් තියෙනවා. ඒ සඳහා ලක්ෂ 200කට වැඩි මුදලක් වියදම් වෙනවා. ඒකටත් ඉතාමත්ම මාසයක් වැනි කෙටි කාලයක් ඇතුළත ඒ මුදල හොයාගන්න වෙනවා. ඒගොල්ලෝ ගෙවල් දොරවල් තිබිච්ච ඉඩමත් මං හිතන්නේ විකුණලා ලක්ෂ 50ක් විතර හොයාගන්න උත්සාහ දරලා තියෙනවා. ඉතින් ඒ හැරුණු කොට ලක්ෂ 150ක් ඒගොල්ලන්ට සිහිනයක් වගේ. ඉතින් සාමාන්‍ය පෞලක මිනිස්සු අපි මේ වෙලාවේ අපි දන්නා හඳුනන දියණියක් නිසා මේ දියණිය විශේෂයෙන්ම ඒ කේආරා දියණිය අපි දන්නා හඳන අවුරුදු 7ක පමණ දියණියක්. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේදී අපව දන්නා හඳුනන ඔබගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා හිටිනවා. මේ දරුවාගේ ජීවිතේ බේරා ගන්න ඔබට කළ හැකි උපකාරයක් තියෙනවා නම් ඒ දේ කරන්න. ඒක ඉතාමත්ම වටිනවා මේ මොහොතේ ඔවුන්ගේ අස්වැසිල්ල සඳහා. තෙරුවන් සරණයි.